සතුටින් ඇති කියලා. අද පිටර නේද ඇත්තේ. ඉස්කෝලත් නිවාඩුවේනේ. අපි ඒක නිසා ලස්සන චිත්‍රයක් හදන්න ප්‍රාග්මේ කතා කරමුද? හරි. බලමු පුතේ බලන්න මේ යාළුවෝ අඳුරනවද කියලා. කවුද මේ? මෙලිය දැකලා නැතුව ඇති. ඒ වුණාට අහලනම් තියෙනවා මගේ පුතාල. මෙයාගේ නම තමයි ගොළු බෙල්ලා. ඉංග්‍රීසියෙන් කියන්නේ ස්නේල් කියලා. එයා ගොඩක් කෑම කන්නේ කොළ වර්ග. අපි බලමු ලස්සන්ට අඳින්නේ කොහොමද කියලා. පුතාල ගන්න ඕනි ඉස්සෙල්ලම half shape කොළයක් සුදු. ඒකේ අපි කොහොමද බලමු අඳින්නේ කියලා. ඉස්සෙල්ලම අපි බලමු කොහොමද සරලව අඳින්නේ කියලා. මගේ පුතාල දන්නවා මෙන්න මේ මේ පෙරපාසල් යන දූල පුතාල නම් මේ හැඩේ මොකක්ද කියලා දන්නවා. ඒ හැඩේ ටීචර් දෙනවා නේද? එක වසරේ යාළුවෝ නම් මෙන්න මේ අකුරට කියන්නේ ටයන්න කියලා. මෙන්න මේ හැඩෙන් තමයි අපි අද ගොළු බෙල්ල අඳින්න පුරුදු වෙන්න හදන්නේ. අපි බලමු. ඉසෙල්ලා කොලේ මැද මෙන්න මේ හැඩේට අකුර වටේට ඔන්න පොඩ්ඩක් වෙනස් කරලා මෙන්න මෙතනින් එකතු කරන්න ඕන. ඊට පස්සේ ස්නේල්ව ඔළුව කට ඇඟ ලස්සනට මෙන්න මෙහෙම අඳින්න ඕන. ඊට පස්සේ යාට ඇහැ. එයාට අනතුරක් වෙනවද කියලා බලාගන්න තියෙනවා මෙන්න මෙහෙම අවයවයක්. ඊට පස්සේ ඔන්නේ යා හොයාගෙන යනව මොනවද? කොළයක්. එයා කන්නේ කොළ. බොවි මාමා නම් කැමති නෑ මෙයාට. මොකද එයාගේ වගා බිමේ ඔක්කොම තියෙන දේවල් කාලා ඉවර කරන නිසා. ඊට පස්සේ පුතේ මේ හැඩේ පටන් ගත්ත තැන ආයි රවුමක් ඇතුළට මේ විදියට යනවා. අපි ඉරමාම කෙනෙකුත් අඳිමු. ඉරමාමගේ හිරු රැස්. දැන් අපි බලමු කොහොමද පාට කරන්න කියලා. ඉස්සෙල්ලම අපි ගොළු බෙලිහාමිගේ එංග කහ පාටින් පාට කරමු. මම පුතාලට ටිකක් පාට කරන විදිය කියලා දෙන්න. ඊට පස්සේ මේ කොලේ පාට අපි දෙකකින් පාට කරමු. තද කොළ පාටයි ලා කොළ පාටයි. ගොළුබෙලි හාමි කන්න කැමති පුතේ ලා දළු කොළ තමයි. ඊට පස්සේ අපි කලර් කරමු එයාගේ මේ කටුව. පුතාල දන්නවද ඒ කටුව මොකටද තියෙන්නේ කියලා? එයාව කන්න එනවනේ කුරුල්ලෝ. ඒක නිසා එයාට අනතුරක් වුණ ගමන්ම අනතුරක ඉව දැනුණ ගමන්ම එයා කරන්නේ මේ කටු ඇතුළට ගිහිල්ලා හැංගෙන එක. එයාගේ කටුව වටේට අපි දම් පාටි පාට කරමු ඉස්සෙල්ලා. ඔක්කොම පාට කරන්නේ නෑ පුතේ. ලයින් එක විතරක් කලර් කරලා පුතාලගේ දබර ඇඟිල්ලෙන් පොයින්ට එකෙන් මෙන්න මෙහෙම පාට අදින්න ඕන වටේටම. මෙන්න දැන් කටුව පාට කරලා ඉවරයි. ඊට පස්සේ අපි කොළව. එයා ඇදිලා ඇදිලා යනවනේ. පැස්ටල් එක මේ පැත්තට අල්ලගෙන පොඩ්ඩක් පොළව පාට කරමු.
පස්සේ ඉරමාමත් පැත්තකින් නම් බලාගෙන ඉන්නවා මේ ගොළුබෙලි හාමි මොකක්ද කරන්නේ කියලා. අපි ඉරමාමත් ලස්සනට පාට කරමු. කට රතු පාටින් ඉරමාමගේ ඉරි ටික රතු පාටින් ඒ රතු පාටත් අපිට පොයින්ට් එකකින් ලස්සන්ට මෙන්න මේ වගේ ඇදලා පාට කරන්න පුළුවන්. දැන් අපි චිත්‍රේ පාට කරලා ඉවරයි පුතේ. දැන් පුතාලට තේරුණා නේද මෙන්න මේ හැඩේ නැත්නම් ටර් අකුරේ ලස්සනම ලස්සන ගොළුබෙලි හාමු කෙනෙක් අඳින්න පුළුවන් මම පුතාලට. එහෙනම් ටීචර් බලාගෙන ඉන්නවා පුතාල මේක ඇඳලා ටීචර්ට පෙන්නනකම්. අපි තවත් දවසක තවත් අකුරකින් හරි ඉලක්කමකින් හරි ලස්සන චිත්‍රයක් අඳින හැටි කියලා දෙන්න ටීචර් එන්න. එහෙනම් ටීචර් බලාගෙන ඉන්නවා පුතාල ඇඳලා මේක ටීචර්ට පෙන්නනකම්.